අයිබුවන්, අපි අද ඔබට උගන්නන කොටස පාසලන අපේ දරුවන්ට ඒවගේ අපේ කාර්යාලවල වැඩ කරන අපේ සේවක මහතුන්ට අතිශය වැදගත් කොටසක්. මේ කොටස තමයි තමන්ගේ නිදාගන්න කාම්බරේ, තමන් පාඩන් කරන තැන, කාර්යාල කාම්බරේ තමන්ට වාසනාව ගේන විදිර කොහොමද අපි හදාගන්නේ. දැම් ඔබට මතකද අපේ එක වීඩියෝකක් ඔබ නැරඹුව නම් අපි ඒකෙද ඔබට කියල දුන්නා ඔබේ උපන් වසරානුව ඔබට ලක්නයක් දුන්න, අංකයක් දුන්න. ඔබට මතකනම් ඔබේ අංකෙට සුභදිශයා හතර. ඒද අපි ඔබට කිව්ව කාරණයක්. ඔබ කරන්න ඕන තමන්ගේ කාර්යාලයේ හරි තමන් පාඩන් කරන තැන හරි තමන්ට සුභදිශයා හතරෙන් එකක් බලාගෙන ඉන්න ඕන කියන කාරණාව. තමන්ගේ සුභදිශාවන් වලින් එකක්. එහෙනම් පළවෙනි කාරණාව තමයි තමන්ගේ පාඩම් මේසය, තමන්ගේ කාර්යාලයේ කාමරය, තමන් ඉන්න තැන තමන්ට සුභදිශාවක් බලාගෙන ඔබ සිටිය යුතුමයි. ඒක තමයි තමන්ගේ පාඩම් කරන තැන හෝ කාර්යාලයේ තමන්ට සුභ වාසනාව ගන්න පුළුවන් පළවෙනිම ක්‍රමය. ඒක තමයි එක. දෙවැනි එක, දැන් තමන් හොඳටම තමන් වාඩි වුණාට පස්සේ, දැන් තමන් පුටියේ වාඩි වුණාට පස්සේ බොහෝ ලංකාවේ ඇයට තියෙන දෙයක්, අපි දකින දෙයක් තමයි මේගොල්ල මේ කකුල් දෙක මෙන්න මෙහෙම ක්‍රොස් කරන් ඉන්නවා. ඒක කකුලක් කරා කකුලක් දාගෙන ඉන්නවා. මට මතක මම අධ්‍යාපන ලැබෙනකොට මටත් එක අවස්ථාව දෙකදී අමතක වෙලා එහෙම සිද්ධ වුණා. මගේ ගුරුවරයා මට බැන්නේ වෙලාවෙසින්. ඔබ හොඳට මතක තියාගන්න තමන් ඉන්නකොට තමගේ කකුල් දෙක අනිවාර්යෙන් මේ විලුඹ දෙක මෙන්න මෙහෙම බිම් වදින්න ඕනේ. කකුලක් කරා කකුලක් දැම අතිශය අසුබයි. අපි ඒක දැන් ඉගෙන ගන්න දරුවෙක් නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ එයාගේ මතකයේ තියෙන කරුණු ඔක්කොම ලොක් කරලා තියෙන්නේ. ඒ නිසා කකුලක් කරා කකුලක් දාන්නේ නැහැ. අතිශය වැදගත්. අපිට නොදැනුවත් අපි වැඩ කරනවා, අපි දන්නේම නැහැ කියලා කකුලක් කරා කකුලක් වැටලා මෙහෙම ඉන්න. දැන් කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්න. ඒ හැම එකෙම දිම වෙන්නේ මේ තමන්ගේ ශරීරය, මේ බුද්ධිය බ්ලොක් කරලා තියෙනවා. එහෙනම් ඔබ අතිදැන් කකුලක් කරා කකුලක් දාන්න එපා. කකුලක් උඩ කකුලක් දාන්නත් මේ කකුල් හරහා දාගෙන ලොක් කරන් ඉන්න එපා. ඒක අතිශය වැදගත් කාරණාවක්. දෙක, ඊළඟට තමන් වාඩි වුණාට පස්සේ තමන් බලන්න තමන්ගේ ඉස්සරහා වම් අත පැත්ත, දකුණු අත පැත්ත, පිටුපස්ස මේ කොහෙන් හරි කණ්ණාඩියකින් නැත්නම් මිරර් එකකින් තමන්ට තමන්ව පේනවද කියලා, කියන පරාවර්තනය වෙනවද කියලා. ඔබ දකුණු පැත්තේ කණ්ණාඩියක් තියෙනවා, ඒ කණ්ණාඩියෙන් ඔයාට ඔයාව පේනවා. දැන් මම ඉන්නවා, මට කණ්ණාඩියෙන් පේන මාව. ඒ ඉරියව්ව වැරදි. තමන් වාඩි වෙලා ඉන්නකොට තමන්ට තමන්ගේ රූපය කණ්ණාඩියකින් පේන්න බෑ. ඒක අතිශය අසුබයි. එක එකක් තමන්ට ගොඩක් වෙලා එක දිගට වැඩ කරන්න බෑ, වෙහෙසයි. අපි කියන ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මහන්සි ඉක්මනට මහන්සි හැදෙනවා. තෙහෙට්ටු. තමන්ට එතනින් එළියට ගියාම ගැටලුවක් නෑ. ඒ නිසා හොඳටම මතක තියාගන්න තමන් වාඩිලා ඉන්න තැන තමන්ගේ අහල අසල කණ්ණාඩියක් තියෙනවනම් දුර වෙන්නත් පුළුවන්. පරාවර්තනය වෙනවනම් ඒක අනිවාර්යෙන් තමන්ට අසුභ කාරණයක් වෙනවා. දැන් කෙනෙකුට හිතේ මේක කණ්ණාඩියක් වුවම කණ්ණාඩියක් විතර නෙමෙයි, තව පරාවර්තන උපකරණ ගොඩක් තියෙනවා. උදාහරණ TV තිරයක්, පරිගණක තිරයක්, ඒ වගේවත් තමන් හරියට බැලුවොත් පරිගණක තිරය ඔෆ් කරලා බැලුවොත් තමන්ට තමන් පරාවර්තනය වෙන ප්‍රමාණය වැඩි. ඒතකොට ටිකක් ඒව හොඳ කාරණාවක් නෙමෙයි. ඊළඟට තුන්වෙනි එක, තමන් වාඩි වුණාට පස්සේ තමන් බලන්න තමන් වාඩිලා ඉන්න කාමරේ, ඔෆිස් රූම් එකේ නැත්නම් පාඩම් කාමරේ තමන් හරියටම පිටුපාලා ඉන්නේ කාමරේට එන දොර කෙලින්ද කියලා. තමන් කාමරේට එන දොර කෙලින්ද ඉන්නේ. කියන්නේ දැන් ඔයා ඉන්නේ එහෙම බලනවා නම් තමන්ගේ කාමරය ඇතුලේ තමන් මේසෙ තියන් වාඩිලා ඉන්නේ දොරට පිටුපාලා. දොරට පිටුපාලා නම් මේ ඉරියව්ව වැරදි. දොරට පිටුපාලා ඉන්න බෑ. දැන් අපි තුම දොර කාමරේ සීමාවේ දකුණු පැත්තේ කොනෙන් දොර තියෙනවා. ඒ කෙලින්ම තමයි ඔයා පුටුව තියන් වාඩිලා ඉන්නේ. ඒ කියන්නේ දොරට පිටුපාලා ඉන්නේ. ඒ කියන්නේ එළියේ ඉන්න කෙනෙකුට ඕනම් ගලක් කරන් හරි කෙලින් ඔයාගේ ඔළුවට ගහන්න පුළුවන්. තමන්ගේ වෙන්න ඕනේ අර දොර සීමාවෙන් වම් අත පැත්තට පිටට යන්න ඕන. එතකොට දැන් තමන් පිටුපාලා ඉන්න දොරට නෙමෙයි බිත්තියකට. අන්න ඒ ඉරියව්ව හරි. නං දොරට පිටුපාලා ඉන්න බෑ. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමන් වාඩි වෙලා ඉන්නකොට හරි කෙලින් දොර දිහා බලාගෙන ඉන්නත් බෑ. ඒ ඉරියව්වත් වැරදි. තමන් හරි කෙලින් දොර දිස බලාගෙන ඉන්න බෑ. පැත්තක ඉඳන් දොර පෙවුනට ගැටලුවක් නැහැ. හරිම කෙලින් හරි මූණක දැන් මම මෙහෙම ඉන්නවා. මේ මගේ කෙලින් හරියටම මට දොර කෙලින් පේනවා කාමරේට එන. ඒ ඉරියව්ව වැරදි එහෙනම්. ඒ තමයි ඊළඟ කාරණාව. ඊළඟ ඊළඟ කාරණාව තමන්ට ගොඩක් හොඳයි තමන්ගේ මේසේ නිතරම මේසේ වාඩි වුණාට පස්සේ අපිට සාමාන්‍ය උදේ පාන්දර නැගිටිලා පස්සේ
සමහරවිට කාමරේ දැක්කම කේන්ති යනවා, තරහ යනවා, මේසෙ දැක්කම පිස්සු වගේ එහෙම වෙනවා. මේ මානසිකවත් මේව බලපානවා. ඒ නිසා නිතරම තමන් පාඩම් කරන දරුවෙක් විශේෂයි, තමන්ගේ මේසේ හරි කොටස් තුනකට බෙදලා, හරි කොටස් තුනකට බෙදලා නිතරම මේ තුනෙන් පංගුවක් හිස් කරලා තියන්න ඕන. තමන්ගේ පාඩම් මේසේ කොටස් තුනකට බෙදුවට පස්සේ තුනෙන් එකක් නිතරම හිස් වෙන්න. තුනෙන් එකක් නිතරම හිස්සලා තියෙන්න ඕන. ඊළඟට ඊළඟ කාරණාව, තමන් වාඩි වුණාට පස්සේ බලන්න තමන්ගේ ඔළුවට උඩින් මොනවද තියෙන්නේ කියලා. තමන්ගේ හිසට ඉහළින් මොනවද තියෙන්නේ කියලා. මන්ද මේ මෑතක ගියා එක්තරා ඩිජිටල් ප්‍රින්ට් කරන ආයතනයකට. ඒකට ගිහිල්ලා මේ මන් දැක්ක ගාම ඇහුවෙ එතන වැඩ කරන නෝනගෙන්, මිස්ට ඔළුවේ කැක්කුම තියෙනවද කියලා. සර් කොහොමද ඔබ කිව්වේ? හේතුව එතුමිය වාඩි වෙලා ඉන්න තැන හරියටම අපි කියන්නේ ඔකට කියන බීම් එකක්. දැන් ගොඩක් ගවල බාල්ක එහෙම අඩුයි. ස්ලැබ් තියෙන්නේ, ස්ලැබ් එකක් ඉඳලා බීම් එකක් තියෙනවා. මේ බීම් එක තමන්ගේ හිසට ඉහළින් යනවනම්, හරි ඔළුවට උඩින් බීම් එකක් යනවනම්, ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපි විද්‍යාවට අතේ ඒ ලෙවල් ෆිසික්ස් වලට බල ක්‍රියාත්මක වෙනවා කියන ඉගෙනගෙන තියෙනවා. මේ බල ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ ඔළුවට මේ බල ක්‍රියාත්මක වෙනකොට මෙයාට මේ මානසික පීඩනය ඔළුවේ කැක්කම වැඩි වෙනවා. ඊට පස්සේ මම දෙවණියට ඇහුවේ ඒ කෙලින්ම තමයි ඒ කාර්යාලේ ග්‍රැෆික් ඩිසයින් කරන මහත්ය හිටියේ මං අත කෙලවරේ. එයත් හරියටම ඉන්නේ ස්ලැබ් එක කියලා. හැබැයි එයා නෙමෙයි ඉන්නේ, එයාගේ පරිගණක තිරේ තියෙන්නේ අර බීම් එකට කෙලින් හරියටම. ඒතර මං හැම මේ මැෂින් එක මේක වැඩ කරනවද කියලා, මේක මොකද ලෙඩ් නැද්ද කියලා එයා කියනකොටම කිව්වේ, ඔව් සර් ඇත්තමයි මේක දැන් මේ පුදුමයි තියෙන මේ ඇවිල්ලා දවස් 3-4 අපේ බොසුත් බයිනවා මේ මොකද මේ ඉක්මනට මෙච්චර මේක කැඩෙන්න ගිහිල්ලා තියෙන කියලා. හේතුව තමයි තමන් කිසිම වෙලාවක බාල්කයක් යට වාඩි වෙන්න එපා. ගොඩක් ගොඩනැගිලිවල බාල්ක නැති තැන්වල තියෙනවා බීම් එකක් මෙහෙම දාලා වටේට. මේ බීම් එකට යටින් තමන් වාඩිලා ඉන්න එපා, තමන්ගේ පරිගණක තිරේ තියාගන්න එපා. තමන්ට සැකනම් මේක අවිශ්වාස නම් තමන් එක දවස් දෙකක් බීම් එකට ඉඳලා බලන්නකෝ. තමන්ට ඔළුවේ කැක්කුම, අසනීප, තෙහෙට්ටු ගති අනිවාර්යෙන් එනවා. ඊළඟට තව එකක් තමන් වාඩි වුණාට පස්සේ බලන්න තමන්ගේ දෙසට උල් හැඩ තියෙනවද කියලා. තමන්ගේ දෙසට උල් වෙච්ච හැඩයක්. දැන් අපි උදාහරණ අපි තුමු දැන් කාටරි තෑග්ගක් හම්බෙලා තිනවා මේ යුද හමුදාවේ කෙනෙක්. තුවක්කුවක් අල්ලන් මෙහෙම ඉන්නවා. තුවක්කුවක් අල්ලගෙන මෙහෙම ඉන්නවා. එතකොට ඒ හම්බෙච්ච ත්‍යාගේ ඔබ තියලා දෙනවා ඔබේ මේසෙ ඉස්සරහා උඩකින්. දැන් තුවක්කුව අල්ලන් ඉන්නේ තමන්ගේ පපුව පැත්තට. අපි ඒකට සාමාන්‍යයෙන් ෆෙන්ෂී විද්‍යාවේ කියන පොයිසන් ඇරෝ කියලා, විෂයීතල. ඒ සාමාන්‍ය අපි දන්නවා පෑනක් අරගෙන මේ නල්ල ළඟ තිබ්බහම මේ මෙතන පොඩි ඔළුවේ කැක්කුමක් හැදෙනවා අපිට. ඒ වගේ අරවයෙන් එන ශක්තිය ඉන්නේ. සර් තමන් වාඩි වෙලා ඉන්න තැන හොඳට මතක තියාගන්න, තමන්ගේ පැත්තට අර ඊතල වගේ පෑන් තුඩවල් කතුරු පිහි නැතර වගේ තෑගි හම්බෙච්ච ප්‍රසන්ට් හම්බෙච්ච වගේ තියෙනවා නම් තමන්ගේ පැත්තට එල්ල වෙලා ඒක තමන්ට අතිශය අසුබයි. මේක ගෙවල් වලට යම්කිසි බලපෑමක් දෙන සමහර ගෙවල් අපි දැකලා තියෙනවා. මේ ගෙදර ඉස්සරහා ගෙදර ඉන්න මහත්ය සමහරට හමුදා වෙනද නැති වෙලා ඔය හේ වගේ මොකක් හරි එයාගේ පිළිරුවක් හදලා දෙනවා තුවක්කුවක් අල්ලගෙන. ඒ තුවක්කුව අල්ලගෙන අපේ ගේ පැත්තට. ඒතර අපිට ඒක පොයිසන් නැරව එකක්, විෂීතලයක්. ඒ නිසා ඔබ බලමු වාඩනට පස්සේ ඔබට ඒ වගේ විෂීතල තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් අයින් කරගන්න ඕන. ඊළඟට අපි වාඩි වෙන්න භාවිතා කරනකොට මේසය පුඩුව ගැන ගොඩක් සැලකිලිමත්. මේකෙදී අපිට ගොඩාක්ම සුසු, එහෙම නැත්නම් අපිට ගොඩක් වාසනාව ගේන උපකරණය තමයි මේසය. මේ මේසෙදී ගොඩාක්ම සුසුයි හතරස් මේසයක් නැත්නම් අපි කියන කොටු හැඩේ මේසයකට වැඩිය රවුම් මේසයක් නැත්නම් ඉලිප්සාකාර හැඩේ මේසයක්. බොහෝ වෙලාවට ලොකු කම්පැනි ගත්තාම ඒ කම්පැනි වල ගොඩක් ලා ස්ටාෆ් මීටින් එක ගන්නකොට අපිට ගොඩක් ලාට අපි කියන්නේ රවුම් මේසයක් පාවිච්චි කරන්න කියලා. ඒ ස්ටාෆ් මීටින් එක අතිශය සාර්ථක වෙනවා. ඒ නිසා හොඳයි කොටු මේසයක් නැතුව රවුම් මේසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔබට දුන්න ඔය තමන්ගේ කාමරේ හදාගන්න විදිය, කාමරේ මේසය පුටුව තියාගන්න ආකාරය. ඊළඟට අපිට වැදගත් වෙන තමන් නිදාගන්න කාමරේ. ඒ නිදාගන්න කාමරේදීත් දරුවෙකුට විශේෂයි, සේවක කරන රැකියාවක් කරන කෙනෙකුට විශේෂයි. මේකෙදී තමන්ගේ කාමරේ නිදාගන්නකොට හිස දාන දිශා මම ඔයගලන්ට කලින් දුන්න තමන්ගේ අංකෙ දීලා තියෙනවා. ඒ අංකෙට සුබ දිශා දුන්නා, ඒ සුබ දිශාවකට හිස දාන්න පුළුවන්. මේකෙදී වැදගත් තව දේවල් තියෙනවා. තමන් නිදාගන්නකොට පුළුවන් නම් නිදන ඇඳ විත්තිය ළඟ තිබ්බට පස්සේ ජනේලයක් නැත්තම් වැඩි හොඳයි. තමන් නිදාගෙන හිස දාන පැත්තට හිස තියෙන තැන ඒ අහල පහල ඒ අසල
ජනේලයක් නැත්තම් ගොඩක් හොඳයි. ජනේලයක් තිබුණත් ගැටලුවක් නැද අපිට සමහරව වෙනස් කරන්න බැරි තැන් තියෙනවනේ. ජනේලයක් නැත්තම් අපිට ගොඩාක් හොඳයි. ජන උද්‍යානයක් තියෙනවා නම් අපි කරන්නේ ඒක කර්ට් හොඳ ඝනකම කර්ට් එකක් දාන්න. නැත්නම් අපේ ඇඳ විට්ටම හොඳ හයිය ඝනකම හොඳ ඇඳ විට්ටමක් තියෙනවා අපිට ඒ ගැටලු සහගත බව බොහොම අඩුයි. මේක සාමාන්‍ය අපිට කරන්න පුළුවන් දේවල්. ඊළඟට අනිත් කාරණාව තමයි තමන් නිදා ගන්න කොටත් මේ ඇඳ තියා ගන්නකොට සමහර කාමරවල දින මේ දොරවල් දෙකක් කාමරයට එන්න. මේ දොරවල් දෙකක් අතර ඇඳ තියන්න එපා. ඒක හොඳ කාරණාවක් නෙමෙයි. සමහර ගෙවල්වල සමහර ගෙවල් විතරයි තියෙන්නේ කාමරයට දොරවල් දෙකක් තියෙන. මේ දොරවල් දෙක අතරට ඇඳ දාලා තියන්නත් එපා. ඒකත් වැරදි. ඊළඟ තමන්ගේ ඇඳ යට නිතරම හිස් තියෙන්න ඕනේ. සමහර ගෙවල්වල තියෙන ඔක්කොම ටික තියෙන ඇඳ යට. කැඩිච්ච දේවල්, පරණ පෑම් පැන්සල්, පොත්පත්, ජකඩ බඩු ඇඳන් යට දාන්න හොඳ නැහැ. ඒකෙදි ගොඩක් වෙලාවට පවුල් ආරවුල් ඇතිවීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ විතරක් නෙමෙයි ඉන්න කෙනාට මානසික පීඩනය වැඩි. ඒ නිසා ඇඳන් යට නිතරම හිස් කරලා පිරිසිදුව තියන්න. ඒකම තමන් නිදා ගන්නකොට අර විදියම බලන්න ඕන. ආයර මං තමන්ගේ පාඩම් මේසේ කියපු කාරණාම තමයි පාඩම් මේසය ඉස්සරහින් පිටිපස්සෙන් සයිඩ් එකෙන් කණ්ණාඩි වලින් පේන හොඳ නැහැ කිව්වා. ඒ වගේම තමයි තමන් නිදා ගන්නකොටත් නිදාගෙන ඇඳ කණ්ණාඩි වලින් පේන්නේ නැත්තම් බොහොම හොඳයි. විශේෂයෙන්ම විවාහ වෙච්ච අලුත විවාහ වෙච්ච යුවලකට තමන්ගේ ඇඳ කණ්ණාඩි වලින් පේන්න ගත්තොත් අනිවාර්යයෙන් ඒගොල්ලෝගේ පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒ නිසා තමන් නිදාගෙන හොඳට පරීක්ෂා කරන්න කණ්ණාඩි මේසයක් තියෙනවද? සමහරලාට සමහර ඉන්න පොඩි කාමරයක් රෙන්ට් එකට අරන් නිදාගන්නේ ඔක්කොම කරන්න එකම කාමරේ. ඒතර බොහෝ වෙලාවට යාට වෙනවා කණ්ණාඩි මේසෙත් තියෙනවා. මේක පේනවා. මේක වෙනස් කරන්න දෙයක් තැනකුත් නැහැ. ඒ වෙලාවට හරිම සරලම ප්‍රතික්‍රමේ ඒ කණ්ණාඩි මේසේ කර්ට් එකක් මේ තිරෙද්දක් දාලා වහලා තියන. ඒක තමයි ප්‍රශ්න ඉවරයි. ගැටලුවක් වෙන්නේ. ඊළඟට අනිත් කාරණාව අර පාඩම් කරනකොට තමන්ගේ කාර්යාලයේ ඉන්නකොට කිව්වා වගේමයි තමන්ගේ මූණ නැත්තම් තමන් දොර දිහා බලන් ඉන්නපා කිව්වා. තමන් දොර දිහා බලන් ඉන්නපා දොරට පිටුපාලා ඉන්නපා කියලාත් කිව්වා. ඒ වගේ තමන් නිදා ගන්නකොටත් දොරට කකුල් දාලා ඉන්නත් එපා. හරි කෙලින් දැන් මම මෙහෙම ඇඳත් තියාගෙන මෙහෙම නිදා ඉන්නවා. කකුල් දෙක හරි කෙලින් කකුල් දෙක දිගේ මෙහෙම ගියොත් හරි කෙලින් යන්නේ දොරට. නැත්නම් තමන් ඔළුව දාගෙන ඉන්නේ දොරට. මේ කරුණ බොහොම වැරදි. ඒක තමන්ට පුළුවන් ඇඳ එහෙම දොර කෙලින් වැටලා තියෙනවා නම් දොර ඇඳ පොඩ්ඩක් එහාට තල්ලු කරන්. තල්ලු කරාම දැන් තියෙන ඇඳ තමන්ගේ බිත්තිය පැත්තට. ඊළඟට අනිත් වැදගත් කාරණාව තමයි තමන් නිදාගෙන තැනත් බලන්න තමන්ගේ ඔළුවට උඩින් පපුව හරහා කකුල් දෙක හරහා ඔය බාල්ක යටලි එහෙම නැත්නම් අපි කියනවා අර බීම් එකක් කොන්ක්‍රීට් බීම් එකක් යනවද කියලා. එහෙම යන්න හොඳයි. ඒ අනුව බලන්න ඇඳ පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට ඊළඟ කාරණාව තමයි තමන්ගේ කාමරේ ගස් වර්ග තියන්නත් එපා වතුර තියන්නත් එපා. ගස් වර්ග තියන්නත් එපා වතුර තියන්නත් එපා. මේ කරුණු කාරණා දෙකම වැරදි. ඊළඟට තව කාරණාවක් තියෙනවා වතුර සහිත පින්තූර සමහර ගෙවල්ලා තියෙනවා. දැන් වතුර නැහැ වතුර සහිත පින්තූර. ඉස්ටිගරවල තියෙනවා මුහුදවල පින්තූර. මේවත් නිදාගන්න කාමරේ තියන්න එපා. ඉතින් අපිට අපි අපේ කරුණු කාරණා ගොඩක් කිව්වා. තමන්ගේ පාඩම් කාමරේ තියාගන්න කොහොමද? මේසේ තියාගන්න කොහොමද? ඇඳ තියාගන්න කොහොමද? කාර්යාලේ තියාගන්න කාමරේ තියාගන්න කොහොමද? මේ දේවල් බොහොම සරලව ඔබට කරන්න පුළුවන්. දැන් සමහරට ඔබ මෙච්චර කාල මේවා නොකර හිටියනම් ඔබට යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් මේ ටික ඔබ වෙනස් කරලා බලන්නකෝ. කරලා සතියක් දෙකක් තුනක් බලන්නකෝ. ඔබට දැනෙන වෙනස්කම් ටික ඔබටම තේරෙවි. බොහොම පැහැදිලිව. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඔබ නුදුත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.